දැන් තියෙන ප්‍රශ්න තමයි මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීම. ජේ.ආර්. ජයවත් මැතිතුමා ජනාධිපති වුණේ දවසේ ඉඳන් ප්‍රකාශ කරා අපි ජීවිතයක් ගන්න යන්නේ නැහැ නිසා මරණ දඬනය සඳහා කිසිම ලියවිල්ලක් අත්සන් කරන්නේ නැහැ කි. සමාරිතුමට දොස් කිව්වා. ඒත් ඒක ක්‍රියාත්මක වුණා. ප්‍රේමදාස ජනාධිපති ක්‍රියාත් විජේතුංග ජනාධිපති ක්‍රියාත්මක කරා. ඊට පස්සේ ආව චන්ද්‍රිකා කුමාරතුංග මැතිතුම. එතුමාගේ පියාව ඝාතනය කළේ. මොකද්ද එතුමිය කරන්නේ? එතුමියත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ප්‍රතිපත්ති අනුව ගියා. ඊළඟට මහින්ද රාජපක්ෂ ජනාධිපති ආවා. එතුමත් වෙනස් කරේ නැහැ. 2015 අපි ආණ්ඩුවක් හැදුවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වුණා. ඒ කාලෙත් ඒවා ක්‍රියාත්මක කරා. දැන් මරණ දඬුවම යලිත් ක්‍රියා කරන්නට යෝජනා කළා තියෙනවා. ඒක අපේ පක්ෂේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි. ජනාධිපති වෙන්න වැඩ කරපු විශාලම පක්ෂේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි. මම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිව විපක්ෂ නායකතුමයි කතා කරා. එතුමා කිව්වා එතුමාට විරුද්ධයි කියලා. මම ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කරා. ඒ අයත් විරුද්ධයි. මම ද්‍රවිඩ ජාතික සන්ධාන එක්ක කතා කරා. ඒ අයත් විරුද්ධයි. පාර්ලිමේන්තුවේ ප්‍රධාන කණ්ඩායම් හතරම මේ මරණ දඬුවම ක්‍රියා කිරීම ගැන විරුද්ධයි. එයා කියන්නේ අපි අපේ ප්‍රතිපත්ති ඉන්න ඕනේ. මේ ප්‍රතිපත්තියේ කාලයක් හිටපු නිසා තමයි 2016 දී ආණ්ඩුව කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරේ ප්‍රතිපත්තියක් හැටියට එක්සත් ජාතීන්ගේ මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමේ යෝජනාවට ඡන්දෙ දෙන්න. ඒකට අපි ප්‍රතිඥාවක් දෙනවා ඒක ක්‍රියා නොකරන්න කියලා ඡන්දෙ දුන්නා. ඒ 2016. ඒක අවුරුදු දෙකෙන් දෙකට මේ යෝජනාව අලුත් කරනවා. 2018 ආවහමත් අපි ඡන්දෙ දීලා තියෙනවා. ඒ 2018 අපි ඡන්දෙ දෙන වෙලාවේ මම අගමැති නෙමෙයි මාව ඉවත් කරලා තිබුණා. අගමැතිව හිටියේ මහින්ද රාජපක්ෂ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. විදේශ ඇමති සරත් අමුණුගම. ඒ අයත් මේ යෝජනාවට යලිත් පක්ෂව ඡන්දෙ දුන්නා. අපි කරපු දේ ඒගොල්ලොත් කරා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අපි හැමෙම හිටියේ එක ස්ථාවරයක. ඒ යෝජනාවට ඡන්දෙ දුන්නේ දෙසැම්බර් 17 වෙනිදා 2018. මම යලිත් අගමැති වුණේ දෙසැම්බර් 20 වෙනිදා 2018. එහෙනම් පක්ෂ දෙකම ආණ්ඩුවේ ඉන්නකොට මේකට සහයෝගය දීලා තියෙනවා. ඉතින් මේකෙන් ඉවත් කරන්න බැරි. එහෙනම් පාර්ලිමේන්තුව විරුද්ධ වෙලා තියෙනවා. සමහර මන්ත්‍රීවරු වෙනත් යෝජනා ඉදිරිපත් කරන්න බලනවා. මම බැලුවේ මේ සියලු දෙනාගේ මදහස් දැනගන්න නිසා අපේ ඇමතිවරු මුණ ගැහෙන සාකච්ඡා කළා. ඊට පස්සේ ජනාධිපතිතුමා සමගත් මේ ගැන සාකච්ඡා කරන්න. මම කතානායකතුමාගේ එක්කත් මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක පාර්ලිමේන්තුවේ මතය පැහැදිලිව ප්‍රකාශ කළා තියෙනවා. එහෙනම් අපි ශිෂ්ට සම්පන්න රටක් හැටියට මේ මතය ඉඳගෙන තමයි ක්‍රියා කරන්න ඕනේ. අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර රාජ්‍ය අමාත්‍ය රකී ජයවර්ධන යන මහතුරුන්ද මෙහිදී අදහස් පළ කළා. අපි තනි ආණ්ඩුවක් ආවා. අගමැතිතුමා අපිට මුදල් දුන්නා. පවුල් ලක්ෂ 6කට අද සමෘද්ධි ආධාර අපි දෙනවා. විදුලිය දුන්නා නම්, වතුර දුන්නා නම්, පාර හදලා දෙනවා නම්, සමෘද්ධිය දෙනවා නම්, ඉඩම් ඔප්පුව දෙනවා නම්, නිවාස හදා ගන්න ආධාර දෙනවා නම්, ස්කෝලේ හදනවා නම්, පන්සල හදනවා නම්, මහනුවර තමුන්නාසලට ඊට වැඩි ආයි මොනවද තියෙන්නේ කියලා අපේ රජය එක පක්ෂයකට පමණක් සීමා වෙන්නේ නැතුව පොදුවේ වැඩ කරන පක්ෂයක් විදිහට රටේ සියලු දෙනාටම වැඩ කරන පක්ෂයක් විදිහට අද ක්‍රියා කරනවා කියන එක අපි මතක් කරන්න ඕන. අපිට හොඳ ගමනක් තියෙනවා. අපිට හොඳ නායකත්වයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂේ නායකත්වයත් එක්ක මේ රට ඉදිරියට ගියොත් විශාල දියුණුවක් ඔබට ඇති කරගන්න පුළුවන් කියන එක අපි තමුන් අන්තරයට සාධක වෙනවා.